බවන් කාලීන පුවත් වාර්තාකරනයේ අංක එක සියත උදෑසන පුවත් විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස් තල වෙත අපි කැවිලි කයිද කැවිලි අපිව කයිද උත්සව කාලියයට එළියට එන සහල්මා පියාව ත් අවුරුදට කැවිලි හදන්න අවශ්‍ය අමුද්‍රවිවල මිල දෙදහස් දහනවට වඩා දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළගොස් ඇති බව වෙටේ රිසර්ච් ආයතනය පවසනවා. පසුගිය වසරට සාපේක්ෂව සේයට දෙක්ක පමණ අඩුවීමක් දක්නට ඇති බවයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසන්නේ. සාම්ප්‍රදායික රස කැවිලිබලින් පරිපර්ණය අවරුදු කැවිලිමේසයක් සතුට සෞභාග්‍ය සංකේතවත් කරනවා. නිවසින් නිවසට වෙනස් වුණත් කිරිබත් හොකිස්, කෙසල්, අලවා කැවුම්, දොදොල් මෝං කැවම් සහ බටල්කේ කියන්නේ කැවිලි මේසේක බොහෝ විට දැකත හැකි රස කැවිල වාර්කයි ආර්ථික විශ්ලේෂන සැපීමේශ වඩංකාවේ ප්‍රමුක්කතම වෙදිකව වන පබ්ලික් ෆයිනන්ස් .ටල්ගේ අුදු රස කැවලි මෙසේට දැරිය යුතු වියතම කැන අධ්‍යනයක් සිදු කරතිබෙනවා. වැඩටේ රිසර්චායතන අතේ මෙම විශ්ලේෂණය සිදු කරති බනේ. යනුව සිංහල හා දෙමළ අළුත් වරෘත්තය සම්ප්‍රදායි කාංගයක් වන අු වරුදු කැවලි මේසයක් පිළියල කිරීමේ. වියදම දහස් විසතුන වසරට වඩා සුළ වශයෙන් පහත වැට ඇති බයි ඇම සමෙක්ෂණයෙන් හැිවිය ඇත්තේ. එසේුවත් එම වියදම තවමත් දහස් දහනවේ වසරට වඩා දෙකුණකට වැඩි ප්‍රමාණයකින් ඉහල ගොස්තිබෙනවා. දහස් විසිහතරේදී අවුදු රස කැවිලි සෑදීමට කරන්නා අඩුම කොඩුම වෙල මිල දෙදහස් විසිතුනට වඩා සීයට දෙකකි අඩුවී ඇති බයි ඇම විශ්ලේෂයෙන් අනවරනීවී ඇත්තේ. දහස් විසිතුන වසර ඒවායි මිලතිබුණේ දහස් දහනේ වසරට සාපේක්ෂව දක දශ තුනක ක . ල මටමකයි. දෙදහස් විසිහතරබන විට ඒවායිමි දෙදහස් දහනේ වසරේ පැති මිලට සාපික්ෂව දෙකයි දශම දෙක ගුණයකෙන් පහත වැටීතිබෙනවා. මෙමන් විට සුපරි වැලසැල්වල කැුම්, කොකිස්, මොංකැවම් අතිරස් සඇතුළ අවරුදු කෑම මේසේ බොහෝ කෑමවර්ක අලවිට තබ ඇති අආකාරය දක්නට පිළිබන්. මොන්කැුම් පහක් රුපියල් තුන්සේ හැත්තපහක් වනවා. එක මුොංකැව්මක ගාන ඒ අනුව රුපියල් හැත්ත පහක්. අතිරස හයක් கடඩංගුව ස්රුමක් රපියල් හාරසය විසයි. එයනුව එක් අතිරසේකමිල රුපියල් හැත්තවක් වනවා. කොකිස් පහක් கடඩංගුව ස්රුමක් ුපියල් දසේ හතළියක්ක් වනවා. කොකිස් එක මිල සටහන්වන්නේ රුපියල් හතලිස් සටක් ලෙසයි. ොන්ඩ කැවුම් හයක්, රුපියල් පන්සිය අනුුවයි. එයනුව එක ොඩ කැවමකිල රුපියල් අනුවටක් වනවා. එයනුව අපි අවුරුදු කනවது අවුරුදු අපිව කනවද කියලා හිතාගන්නවත් බැරි බවයි කිව යුතු ඇත්තේ. අපේ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බත්. අද ජනතාව ජීවත් වෙන්නේ බත් කෙසේ වෙතත් පාන් කියාගන්නවත් බැරි ගානටයි. උත්සව කාලයට මේ රටේ භාණ්ඩමිල ඉහර දැමීම චිරාත් කාලයක සිට ක්‍රියාත්මක වෙළඳමාපියාවේම කොටසක්. මේ උත්සව දවස්වල රටේ සහල් හිඟයක් නැහැ. නමුත් සහල් මිල ඉහළ දමමින් සිටිනවා. තව තවත් ඉහළ දැමීමටද නියමිතයි. මkan ví asවnne කpela වයි හැබை මේ අස්වැන්න මිලදී ගන්නෙම මහමොහොල් හිමියන් කීප දෙෙනකොයි කටින් බතලො කළ සිටවන වීවාවන අස්වැන්න මිලදීගන්න පොහොර බෙදන කෘෂිකර්ම ඇමති මහින්ද අමර් වීරට වී මිලදීගන්න සල්ලි නෑ. ඇත්ත කතාව ඒක වී අලවි මණ්ඩලේ කියන්නේ අද ආණ්ඩුවටට ණය හුදු සුදුවාලියෙක් මොනතරම් මිල නියම කළත් වීවල නියම මිලතීරණය කරන්නේ මහමෝල් හිමියන් කීප දෙෙනයි අද වනවිට පවතින මිලනුව න හදු සහල් கிलोෝක तोොගமிල රපයල් දෙசிය තිහයක් පමණ වෙනවා. සම්බා සහල් දෙසිිය තිහක් දෙසිිය පණහත් අතරමිලකටයි අලවිවෙන්නේ. සුදු කැකුළු සහල් කිලෝකමිල රුපියල් දෙසීයත් දෙසිිය දහයත් අතර වනවා රතු කැකු ිලොවක් රපියල් එකසිේ හැට පහක් එකසිිය හැත්තෑවක් පමණවනවා. මේ වන විට වෙළඳ පොලෙහි කීරි සම්බා සහල් හිඟයි. කීරි සම්බා කිලෝව සමහරස්ථානවල රුපියල් හාර සියකට විතර අලවි වනබව වාර්තාාවනවා. සහල් සඳහා පාලනමිලාක් ක්‍රාත්මක වුණද එහු දෙෙක් කඩදාසි කෑලි වලටයි සීමමවිඇත්. මෙල්ල පාලනೇ කිරීමට ඇතේ ගි අධිකාරයේ පාරිබෝගික අධිකාරයේ ඇත්ත ස්වභාවය මෙවර විගණන වාර්තාවෙන් හෙලිවුණා. බොහො විට පාරිබෝගික අධිකාරය මිල පාලන කටයුතු ස්යායන බව රඟදක්වන්නේ මාධ්‍ය සන්දර්ශන ලෙසයි. අපේ රටේ ප්‍රශ්නවලට මේ ක්‍රමේ තුළ විසඳුම් නැති බවට ඇති හොඳම උදාහරණය තමයි සෑම වර්ෂයකම එකම කාලයේදී ඇතිවන මේ සහල් මාෆියාව. ගොවියන්ගේ අස්වැන්න අවසානයේදී තුට්ටු දෙකට මිල. දී ගන්නේ අතුලොස්සක් වූ මහමෝල් හිමියනුයි ඔවුන් තම සිතැන්ගේ පරදි සහල් ගබඩා කොට මිල ඉහළ දමනවා. දේශ පාලලක්නින් සහ වීමෝල් හිමියාන් අතර ඇති අපි ඔක්කොම යහළුවෝ මල්ලි තියරේ යටතේ මේ මාෆියාවට ලැබෙන්නේ ඉහල සහයක්. කෘත්‍රිම ලෙස හිංඟ මැවීම ඒස්සේ මිල ඉහළ දැමීම පමණක් නෙවෙයි ட்டு දෙகට விදෙස් රටவලින් සහල් ஆனாயனே කර ஏවාது அதிக்க மிலகணன் வளට அழுவி කරන්නේ மහமோல்හිமியான், දේශපාලක්ඥින් සහ මහාපරිමාන වෙළඳන් එකම කණ්ඩායමක් බව දිගින් දිගටම සනාත කරමිෙනුයි. එනිසා ගොවියාසේම පාරිභෝගික අපද සදාකාලික සූරාකෑමට ලක්වතිබෙනවා. සහල්වල තොගමිල දැන්ටිකටික යළිතු වැඩිවෙමින් තිබෙනවා ඒ මේ උත්සවකාලය පදනම් කරගෙන. තොගමිල වැඩි වනවිට සිල්ලරමිල ඉහළ යන බව ආයේ අමුත්වයෙන්කි වෙතු නැ. අද සමඟ ජනබලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නැති බව, ජනාධපති රනිල් වික්‍රමසිංහ පවසනපා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ජනාධපති මන්දිරයේ පැවති දේශපාලන පක්ෂ නියෝජිතහමුව අමතමින්. අප රිකොතු විතර ට නැත්තේ බලය දෙන්න අපි සිරිකොතල්ලගන්න කියර. ැම්ම පදදනේ දැන් සන්ධානයක් හදලා PR සුයි පහොට්ට ඒකට්ටිය සජ යල්ලගෙන තියෙන්නේ කව දෙදා වාඩ වෙ හිතියේ සජිත් එක් ක්. ක් නම් කරන ර .ැැ ුණ හම කිය MP කියලා ම ොරුව ව න එක හැත් ේ දිනලා ඒ නාධිපතු වැඩ කල්ලා ්‍රේ ස රක්ෂ කල්ලා ඒ ජනාධිපතුමාක වැඩ කල්ලා විජේතුගව ජනාධපති කල් මැති වෙලා පස්සම ත්වක. පර රකින් රග ති. ම පරපු නැති . ක් න තු න්න ක්ෂ . ැති රන්න මෙතැන ය ප්‍රතිපත්තිනම වයිරන තියන්න. අපේ තියන යිරනම අපි ට දියුණ කරන්න. යන් ෘෂිකාර් නවී කන වැඩ සටන ආරම්භ කර වැව හැේ මේ කෘෂි කාමන් වැඩ කතටන්ට මං විතරන්නේ පොට ඇම වරත් කොම තුන්. අප ප්‍රතිපත් ති තිය හො ප්‍රති ප ත් ක්. ඒක් නැකල් අනික්කයාගේ නැනෙම ති මේක සහයෝගදරනු.. සැමට ප්‍රතිලාබ ලැබෙන යුගයක් බිහිකිරීමට කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. කිසිදු පක්ෂයක් කළේ නැති වැඩකොටසක් සමකි ජනබල වේගේ සිදුකර ඇති බවයි. ඔහු වැඩදුරටත් පවසන්නේ. ඒ කුුණෑ කළ පැවති ජන හමුවකට එක් වෙමෙනුයි. ර කල හිරයාල අසනේ ජනපවරු වැඩසටහන ඒ පැත්වනාා. එ විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධහනත්වේ නොයි. අදටත් වර්තමාන රජය ක්‍රියාත්මට කරන්නේ. ගොවයා ජීවත් කරවනවා ශක්තිමත් කරනවා වෙනුවට. ගොවයා මහපොළුවෙන් අතුකාදම මේ ප්‍රතිපත්ති. කෘෂිකර්මාන්තය අදහඩා වැඩි ලතියන්නේ. විකල්ප බලවගේක්වත් කෘෂිකර්මාන්තය දියුණු කරන්න කොහොමද කියෙනක ගැන සැස් මක්කි දිරිපත් කරලන. කොහොම ද පි අස්ස වන්න වැඩිරග. ොහොමද අපේ වියදම පිරිවැෑ අඩුකරගන් ඒසේ කරන්නට නම්. නව කෘෂි තාක්ෂණක ක්‍රමවේදවලට අපි මුලපුරන්නට ඕ. නොවකෘෂි තාක්ෂණය අපේ ගොවි ජනතාවට රජය අනුග්‍රහයෙන් ලබා දෙන්නට අපි කැබවෙනවා කියන එක මං මේ අවස්ථාවේ ප්‍රකාශ කරන. ඇන් ගොවි ැනත් ස්මාර්ට් වෙන්නට ඕ. මේ වස අවසානය නිර්මාණය වෙන හැරවුම් ලක්ෂය තුළ මේරටේ ලක්ෂ දෙසය විස්සකගේ ආයු කාලය වර්ධනය කරන සැමට සෞභාග්‍යය සැමට සංවර්ධනය සැමට ආර්ථික වර්ධනය ප්‍රතිලාබ ලැබෙන පොදු ජනයුගෙ අපි බිහි කරනවා ගෙනෙ එක මං මේ අවස්ථාවේ ප්‍රකාශ කර. ඔබගේ අනාගතය සරුසාර කරන්නට අපි අනිවායෙන්ම ලඩපින වෙලක් ඉදිරිපත් කරනවා කියෙන එක මං මේ අවස්ථාවේ ප්‍රකාශ කරන අපි මේ වන විට අපේ හයිිය තුළින් ජනතාවට සිදුවෙන්න්නට යන විපත් ගණනාවක් අප පිල්ලතිගල්ල වෙනවා. දිලින්දුු ජනයා සඳහා කලාපේ අඩුම අවධහනයක් යොමු කර ඇති රට ශ්‍රීලන්කාව බව ජාතික ජනබලවේගේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. දුප්පත්කම විලාසිතාවක් නොවන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. ඒ මාතර පැවති සමුළුවකට එක් වෙමෙනුවයි. ජාතික ජනබලවේගේ සමුෘද්දි සාමමුහහිකේ මාතර දිස්ත්‍රික් සමුළුව පැවත්තුනේ ඒ නායක පාලිමේතු මත්‍රේ අු කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. සමුෘදදි වැඩසටහනේ අනාගතය කොතනද ලෙසයි ඒ නම් කරතිබුණේ. ජාතික ජනබලේ මාත්‍ර දිිශ්‍රික් සමුෘර්ති ජාතිකසාමූහික මෙය සංවිධාන කරතිබුණා. ලෝක සෑම් රටකම එම ආර්ථිකින් පිටමං කරන සමාජ ප්‍රජාව රැකා බලාගැනීම. එම සමාජයේසා ආ්ඩි වගකි මබබොට පත්තින. මෙ කලාපී ඒ දිලුදු ජනයක් කෙරෙ අවධානියොම කලතින අඩුම රාජ. මේ ගොල්ලන්ගේ දේශපාලල මුළු පැවැත්මම තිබෙන්නේ මේ ජනතාව දිලිින්ඳදු භාව ගිලිටීනේ හිර කරලා ැබීම විතරයි. දෙදස් දහනේ සංඛ්‍යයාලක කනුව ලංකාව දුපත් භාව හිටිය මිියන තුනයි ලක්සයයි. අද දුපත් භාව ක්ෂ හැත්තවයි ආසනවසගතු සිරතිස්ක තුනෙ එක දුපත් භාවට පත් කර තිබෙන. අපි මේ ප්‍රශේ දකින්නේ සමාජ කේට ාචකගේ එතපුගම දුපත් නිමසරල කහටය එකක් ගහනවා. ටපුගම අර පොල්ලතු පැලෙන් එබිල බලනවා. ඒ දුපත්කම පැෂන එකක ගොල්න්න. නාකක අප දුපත්කම ෆෙෂණ එකක්නේ අපි දුපත්කම අත් හිදු පිමිනිස්සු. අපට අවශ්‍යයේ මේ ග්‍රාමියය ජනතතා ිලී ඉතිබෙනමේ දුපත් භාව මුදවා ගැනීම සඳදා සමාජ ආර්ථික පරිවර්තනය සයිත වැඩපිල්ල පවශය ඒ සමගින් උදෑසන පුවත් විකාශය අවසන්, අප යළි හමුවන්නේ මධ්‍යහන දොළහා පුවත් විකාශය සමගින් ඔබට සුබ දවසක්.